මධ්‍යම වණ්ඩාරගේ පක්ෂ සමාජිකත්වයේ යළි ලබා දීමේ එජාප විහිළුව. රංජිත් මධ්‍යම වණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙකු සිටමින් සමගි ජනබල වේගයේ මහලේකම් ධූරයට පත්වීම හේතුවෙන් එදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් 2020 අවුරුද්දේදී ඔහුගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබුණි. එසේ රංජිත් මධ්‍යම වණ්ඩාරගේ අත්හිටවපු පක්ෂ සමාජිකත්වය යළි ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා තීරණය කළා. මේ සම්බන්ධයෙන් රංජිත් මධ්‍යම වණ්ඩාර මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජනතාවට විහිළු සපයන බවයි. මධ්‍යම බණ්ඩාර කියන එජාප විහිළුවේ තරම තේරුම් ගන්න තව ටික දවසක් ගතවනු ඇති බවයි එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන කියන්නේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඔය ගැන හිමීට කල්පනා කරන්න වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ගියේ එක්කෙනෙක් හැටියට. අද එතුමා ප්‍රසිද්ධ නොකලට තනිව නෙවෙයි ඉන්නේ, සිය ගණනක් එක්කයි ඉන්නේ කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. මන්ත්‍රී වජිර එසේ කියන්නේ දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුව සඳහා සමග ජනබල වේගයේ මහලේකම් රංජිත් මධ්‍යම බණ්ඩාරගේ නම ඇතුළත් කර ඇති පසුබිමක වීමද විශේෂ කාරණයක්. නමවන පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් පමණක්ව තිබූ එක්සත් ජාතික පක්ෂයට අදවන විට මන්ත්‍රීවරු 5 දෙනෙක් සිටී. ඒ වජිර අබේවර්ධන, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, රංජිත් මධ්‍යම බණ්ඩාර සහ වඩිවේල් සුරේෂ යන මන්ත්‍රීවරුන්ය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් පත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුව සඳහා මේ මන්ත්‍රීවරු 5 දෙනාම සාමාජිකයෝ ලෙස පත් කර තිබේ. එවැනි පසුබිමක රංජිත් මධ්‍යම බණ්ඩාර මාධ්‍ය හමුවක් තියා තමන්ගේ පක්ෂ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් එජාපය විහිළු සපයන බවත්, තමන් එජාප සමාජිකයෙකු නොව සමග ජනබල වේගයේ සමාජිකයෙකු බවත් අවධාරණය කළා. අද වන විට එක්සත් ජාතික පක්ෂය මේ රට දේශපාලන විහිළු සපයන පක්ෂයක් විදිහට පත් වෙලා තියෙනවා. 2020 ඉඳලම සමගි ජනබල වේගයේ මහලේකම්වරයා සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. මගේ සමාජිකත්වයක් නෑ එක්සත් ජාතික පක්ෂයේ. මධ්‍යම බණ්ඩාර අද එසේ පැවසුවද 2020 වසරේදී ඔහුගේ පක්ෂ තහනම පැන වූ සමයේ පෞද්ගලික මාධ්‍ය සාකච්ඡාවකදී පවසන්නේ සජබ සමාජිකයන් වන තමන් ඇතුළු 95%ක් එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් බවය. එසේම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ සමාජිකයාට වෙනත් පක්ෂයක සමාජිකත්වය ගැන කටයුතු කිරීමට නොහැකි බව තමන් නොදන්නා බවත් සමගි ජනබල වේගයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව එහි පක්ෂ සමාජිකයාට පක්ෂ දෙකක සමාජිකත්වය දැරීමට අවකාශය තිබෙන බවය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ මගේ සමාජිකත්වය අහෝසි වෙලත් නැහැ. සමගි ජනබල වේගයේ මහලේකම් විතරම සමාජිකයෙක්. අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ දෙක සමාජිකත්වය දරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අනුව තමයි සමගි ජනබල වේගයේ පිහිටුවා. අපි වෙනින්ම සන්ධානයක් පිහිටවගෙන එක්සත් ජාතික පක්ෂයත් මේකට ඇතුල් කරගෙන කවුද මේ සමගි ජනබල වේගයේ 90%ක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂිකයෝනේ, වෙන කවුද ඉන්නේ? මේ අනුව පැහැදිලි වන්නේ ඔවුන් සමග ජනබල වේගයේ පක්ෂ ව්‍යවස්ථාව නිර්මාණය කොට ඇත්තේම එහි සමාජිකත්වය ගන්නා එක්සත් ජාතික පක්ෂ සමාජිකයාගේ පක්ෂ සමාජිකත්වයට සජබ තුළ කිසිදු හානියක් සිදු නොවන ආකාරයට බවය. එනම් එජාප සමාජිකත්වයේද රැකගනිමින් සජබේ ක්‍රියාකාරකයෙකු ලෙස වැඩ කිරීමේ අරමුණින් බවය. ඔවුන් එතරම් එජාප සමාජිකත්වයට ලැබි බවය. තත්වය එසේ තිබියදී මධ්‍යම බණ්ඩාර දැන් කියන්නේ තමන් සජබ සමාජිකයෙකු පමණක් බවය. කෙසේ වෙතත් ඔහු මෙතෙක් කාලයකට එජාප සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමක් සිදුකොට නැත. ඒ අනුව ඔහු අදටත් එජාපයේ විනය පරීක්ෂණයට යටත් පක්ෂ සමාජිකයෙකි. ඔහු සම්බන්ධයෙන් ඇත්ත නීත්‍යානුකූල තත්ත්වය එසේය. එම නිසා මධ්‍යම බණ්ඩාර කියන එජාපයේ විහිළුවෙන් හෙට දවසේ ඔහුගේ දේශපාලනයේ බරපතල අභියෝග රාශියකට මුහුණ දීමට ඔහුට සිදුවනු නොඅනුමානය. උදාහරණයක් ලෙස හෙට දවසේ සජබ මන්ත්‍රීවරු තමන්ගේ මව්පක්ෂය වූ එජාපය සමග එක්වන විට ඔවුන්ට විරුද්ධව සජබ මහලේකම් වශයෙන් මධ්‍යම බණ්ඩාරට විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නැත. මන්ද ඔහු දැනටමත් එජාප සමාජිකයෙකු වන නිසාය. එසේම සජබ මහලේකම් වශයෙන් කිසියම් හෝ මැතිවරණ නාම යෝජනා පත්‍රයකට අත්සන් කිරීමේ හැකියාවද රටේ ඕනෑම පුරවැසියෙකුට අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකිය. මන්ද ඔහු දැනටමත් එජාප සමාජිකයෙකු වන නිසාය. මේ තත්ත්වයේ බරපතලකම තේරුම්ගෙන රංජිත් මධ්‍යම බණ්ඩාර කිසියම් විදිහකින් හෙට දවසේ එජාප සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළහොත් ඔහු මෙතෙක් කාලයක් එජාපයේ සමාජිකයෙකු ලෙස සිටි බව ඔහු විසින්ම පිළිගත් බව සනාථ කිරීමක් වේ. ඒ අනුව පසුගිය කාලයේ පුරාම මධ්‍යම බණ්ඩාර සජබ මහලේකම් වශයෙන් සිදු කළ සියලු කටයුතු නීත්‍යානුකූල නොවන බව තහවුරු වේ. එවිට සජිත්ගේ බලලෝභීත්වය වෙනුවෙන් ගොඩනගපු පක්ෂයේ වලංගුභාවය අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇත. දැන් පැහැදිලි නේද?
රංජිත් මද්දුව බණ්ඩාර හිනා වෙවි කියන එජාප විහිළුව නිසා ඔහුට වෙන්නේ කූඤ්ඤය ගලවපු වඳුරට වෙච්ච දේ වගේ එකක් කියලා.